ආයුබෝවන් කියලා පිළිගන්න අපේ කඩේ YouTube channel එකට මම අද අලුත් වීඩියෝ එකෙන් කොහොමද ගෙදරදීම සම්පූර්ණයෙන්ම සීල් වුණ දුරකථනයක ඩිස්ප්ලේ එක નિවරදීව මාරු කරගන්න කියලා තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් දැනටමත් ඔයාලා සීල් ෆෝන් එකක් පාවිච්චි කරනවා. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක ඉතින් දැනටමත් ඔයාලා අපේ කඩේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න ඉදිරියෙන් නැති bell icon එක click කරලා දුරකථන අලුත් වැඩියාව සම්බන්ධයෙන් නවතම වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න. ओ मम मे सदा योदागावी दुराथनेकिति दिन वाला सील टाइप फोन का पावचि करना दें वर्तमान पावदीन सील फोन पाई मे सील टाइप पेमीने मम्मे दुराथने कोहमद निवरदी डिस्प्ले मारकल दिबलम अलतिया कटे मुल दुराथने क्रिया विरहित करोनी क्रिया विरहित कर पसीपुर वाले दुराथने तीन बैक इवत करना ඉතින් ඒ වගේම දුරකථනයේ තියෙන මේ sim tray එක ඉවත් කරගන්න. ඉතින් sim tray එක අනිවාර්යෙන්ම ඔයාලා ඉවත් කරගන්න නැත්නම් විවෘත කිරීමේදී අනිවාර්යෙන් sim tray එකට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දුරකථනයටත් හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් sim tray එක මේ විදිහට මම ඉවත් කරගත්තට පස්සේ මට පුළුවන් මගේ phone එකේ back cover එක. ඉතින් මේ back cover එක seal type එකෙන් එන්නේ. ඉතින් මේ seal type එකෙන් මේ back cover එක මේ වටේ තියෙන ගම් इवत करोनी गम टीक इवत करना चुट्ट पत् करना वाले हेआ ड्राइ पावचर पुलवा नेता एस एम डी रीवर स्टेशन के गन्न के पावचर पुलवा इतनी मे विधि रत्कर पसी मट पुलवा पहस मे पिट पस आवर इवत करना मे विधि පස ආවරණය දැන් අපි ඉවත් කරගෙන තියෙන ඉතින් ඉවත් කරාට පස්සේ බලන්න මේ තියෙන මේ පින් කිහිපේ ආවරණය වීම සඳහා යොදා තියෙන මේ ආවරණයත් ඉවත් කරගන්න ඉතින් ඒක ඇන කිහිපයකින් සම්බන්ධ වෙලා තිනවා ඉතින් මේ ආවරණයත් මම දැන් පහසුවෙන්ම ඉවත් කරගන්නවා ඔව් එම ආවරණයත් මම දැන් පහසෙම ඉවත් කරගත්තා. ඉතින් ඉවත් කරගත්ත පස්සේ මේ විදිහට තමයි ආවරණය අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම මගේ බැටරි පින් එක සහ ඩිස්ප්ලේ එක සම්බන්ධ වෙලා තියෙන පින් එකත් සහ බෝඩ් එකේ තවත් සම්බන්ධ වීම් තියෙන පින් කිහිපයක් මට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සම්බන්ධ වීම සඳහා තියෙන ආවරණ ඉවත් කරගත්තට පස්සේ තියෙන අනිකුත් ආවරණත් මෙන්න මේ පිටුපස තියෙන අනිත් ආවරණයත් අපි ඉවත් කර ගන්න ඕනේ. දැන් අපිට අපේ දුරකථනයේ සම්බන්ධ වෙලා තියෙන පින් කිහිපය වගේම දුරකථනයේ අපේ ඩිස්ප්ලේ එක සම්බන්ධ වෙලා තියෙන පින් එක ගමන් කරන මාර්ගය පැහැදිලිව දැක ගන්න නම් අනිවාර්යෙන් මෙන්න මේ ප්ලාස්ටික් කැබල් අපි ඉවත් කර ගන්න ඕනේ. ඉතින් ඉවත් කරගත්තට පස්සේ අපිට පුළුවන් දුරකථනයේ ඩිස්ප්ලේ එක හා සම්බන්ධ වෙලා තියෙන පින් එක ගමන් කරන මාර්ගය අපිට නිවැරදිව දැක ගන්න. ඉතින් මෙන්න මේ විදිහට මට ඒ ගමන් මාර්ගය පැහැදිලිව දැන් දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම මේ තියෙන දුරකථනයේ තියෙන බෝඩ් එක හා සම්බන්ධ වෙලා තියෙන අනිකුත් පිනුත් මම මේ විදිහට ගලවගෙන තින්නේ දැන්. ඒ වගේම දුරකථනයේ ඩිස්ප්ලේ එක හා සම්බන්ධ වෙලා තියෙන පින් එකත් මම ඊළඟට මෙන්න මේ විදිහට ඉතාමත්ම පරිස්සමෙන් ගලවලා ඉවත් කරගන්නවා. ඔව් දැන් මට පුළුවන් පහසුවෙන්ම මගේ දුරකථනයේ ඩිස්ප්ලේ එක හා සම්බන්ධ වෙලා තියෙන පින් එක गमन कर मार्गे देख गट पसी पुला एस एम डी रीवर्क स्टेशन के पट्टे आगे मेतंग वाला निवस पावच करना अनिवार्य हेयर ड्राइक पावच कर हेयर ड्राइक पावच मे दुर्गत नहीं मे पेरनी डिस्प्ले काफी बात करना तीन वाला अनिवार्य इतम परीक्षा में वाला एस एम डी रीवर्क स्टेशन के पट्टे आगे हरी मेतंग हेयर ड्राइक हरी पावच इतम परीक्षा में मे පැරණි ඩිස්ප්ලේ එක ඉවත් කරගන්න ඕනේ. ඉතින් දැන් මගේ පොට්ටයා ගන්න එක පාවිච්චි කරලා මම මේ විදිහට වටේ උණුසුම් කරගන්නවා. ඉතින් SMB rework station එක ගැනත් මම ඔයාලට කලින් වීඩියෝ එකක් කරා. ඉතින් ඒ සම්බන්ධයෙන් නරඹන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට නිවසේදී මේ hair dryer එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මම වටේ තියෙන ගම්
උණුසුම් වෙන්න මේ විදියට මේ hair dryer එක හෝ නැත්නම් මම පාවිච්චි කරන මේ assembly rework station එකේන hot air gun එක පාවිච්චි කරන්න. ඉතින් මේ විදියට වටේ එන මේ ගම් ටික මම හොඳින් උණුසුම් කර ගන්නවා. ඉතින් උණුසුම් වීමත් සමගම මට පුළුවන් මගේ දුරකථනයේ මේ තියෙන display එක ඉවත් කර ගන්න. ඉතින් ඒ සඳහා මම මෙන්න මේ වගේ කාඩ් කැබල්ලක් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලටත් ඕන නම් extra කාඩ් කැබල්ලක් නැත්නම් මේ වගේම plastic කාඩ් කැබල්ලක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පරිස්සමෙන් ඊට පස්සේ මෙන්න මේ විදිහට දුරකථනයේ ඇතුළට කාව දෙමින් අපි මේ පැරණි display එක ඉවත් කිරීමට කටයුතු කරන්න ඕනේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම අපි අර pin ගමන් කරපු මාර්ගය ගැනත් ඔයාලා අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. දැන් මම මේ පැරණි display එක මේ විදිහට ගලවලා ඉවත් කරගෙන තියෙන. ඒ වගේම මගේ දුරකථනයේ board එක මට මේ විදිහට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ දුරකථන board එක අපි පිරිසිදු කර ගන්න ඕනේ. ඉතින් මේ විදිහට මම මගේ පැරණි display එක මම ඉවත් කර ගන්නවා. ඉතින් මේ තියෙන දුරකථන board එකට මම මගේ අලුත් display එක මම සම්බන්ධ කරන්න ඕනේ. ඉතින් සම්බන්ධ කරන්න කලින් අනිවාර්යයෙන්ම හොඳින් පිරිසිදු කර ගන්න ඕනේ. ඉතින් දුරකථනයට අදාළ display එක මේ තියෙන්නේ. ඉතින් අලුත් display එක. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ දුරකථන board එක ඉතා පරිස්සමෙන් පිරිසිදු කරගන්න. ඉතින් පිරිසිදු කරගත්තට පස්සේ මේ තියෙන දුරකථනයේ display එක. ඒ කියන්නේ නවතම display එක. ඉතින් මේ display එක සම්බන්ධ කරන්න කලින් අනිවාර්යයෙන්ම මේ තියෙන pin එක අනිවාර්යයෙන්ම ඔයාලා සම්බන්ධ කරන්න ඕන එකින් එක. ඉතින් එකින් එක සම්බන්ධ කළොත් තමයි ඔයාලට අනිවාර්යයෙන්ම දුරකථනයේ touch එක වැඩ කරන්න. ඉතින් නැත්තම් අනිවාර්යයෙන්ම touch එක වැඩ කරන්නේ නැතුව යනවා. මොකද දුරකථනයේ ටච් එක සහ ඩිස්ප්ලේ එකට එන නිසා. ඉතින් මේ විදිහට මම දැන් දුරකථනයේ ටච් එක සහ ඩිස්ප්ලේ එක එකිනෙක සම්බන්ධ වෙන පින් එකක් නිවැරදිව සවි කරගෙන අවසానයි. ඉතින් මේ විදිහට මම දැන් මගේ D7000 එක මේ දුරකථනයේ ඩිස්ප්ලේ ගලින සඳහා පාවිච්චි කරනවා. ඉතින් කලින් වීඩියෝ වලත් මම මේ D7000 එක තමයි පාවිච්චි කරේ. ඉතින් ඔයාලත් කලින් දුරකථන ඩිස්ප්ලේ මාරු කිරීමේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එකත් බලලා ඉන්න. ඔව් මම දැන් මේ ඩිස්ප්ලේ එක දුරකථනයට සම්බන්ධ කරන්න හදන්නේ. ඉතින් දුරකථනයට සම්බන්ධ වෙන pin එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේක මේ ස්ථානින් තමයි ගමන් කරන්නේ. ඉතින් ගමන් කරන මාර්ගය ගැන මම මුලදී ඔයාලට කිව්වා ඉතාමත්ම සැලකිලිමත් වෙන්න. ඉතින් pin එක නැමෙන්නේ නැති වෙන්න, ඒ කියන්නේ දුරකථනයේ මේ pin එකට හානියක් සිදු වෙන්නේ නැති වෙන්න මම මේ ඩිස්ප්ලේ එක දුරකථනයට දැන් සම්බන්ධ කරන්න යන්නේ. ඉතින් සම්බන්ධ කරලා ඔයාලා අනිවාර්යයෙන්ම චෙක් කරලා බලන්න මේ ඩිස්ප්ලේ එක දෝෂ රහිත එකක්ද නැත්නම් දෝෂ සහිත එකක්ද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වොරන්ටි ස්ටික් එක ගලවන්නත් කලින්, ඒ කියන්නේ B7000 ගම් එක පාවිච්චි කරන්න කලින් ඔයාලා අනිවාර්යයෙන්ම දුරකථනයට මේ පින් එක සවි කරලා දුරකථනයේ වතාවක් ඔන් කරලා අනිවාර්යයෙන්ම බලන්න මේ ඩිස්ප්ලේ එක නිවැරදිව වැඩ කරනවද කියලා. නැත්නම් ඔයාලට මේ ඩිස්ප්ලේ එක වෙනුවට නැවත වෙන ඩිස්ප්ලේ එකක් ලබා ගැනීමේ හැකියාව නැතු වෙනවා. ඔව් මම මේ ඩිස්ප්ලේ එක කලින් චෙක් කරලා ගත්ත ඩිස්ප්ලේ එකක්. ඉතින් ඒ නිසා මට පුළුවන් මේ විදිහට දුරකථනයේ මේ මම ගලවපු පින් නැවත නිවැරදි ස්ථානවලටම නිවැරදිව සවි කරන්න. ඉතින් සවි කරලා පුළුවන් මට මගේ මේ දුරකථනයේ නිවැරදිව මේ ඩිස්ප්ලේ එක සම්බන්ධ කරන්න. ඉතින් සම්බන්ධ කරන්න කලින් මම මේ දුරකථනයේ ඩිස්ප්ලේ එකේ න වොරන්ටි ස්ටික් එක. ඉතින් මේ තියෙන වොරන්ටි ස්ටික් එක. ඉතින් මේ වගේ වොරන්ටි ස්ටිකර්ස් දෙකක් තියෙන. ඉතින් මේ ස්ටිකර්ස් දෙක ගලවලා මට පුළුවන් මගේ දුරකථනයට ඍජුවව මගේ මේ ඩිස්ප්ලේ එක සම්බන්ධ කරන්න. ඉතින් දුරකථනයට දැන් මගේ මේ ඩිස්ප්ලේ එක සම්බන්ධ කරන්න මම පාවිච්චි කරන මේ B7000 ගම් එක. ඉතින් B7000 ගම් එක තමයි මම කලින් වීඩියෝ වල පාවිච්චි කරේ. මෙන්න මේ විදිහට මම දැන් මේක විවෘත කරගන්නවා. විවෘතගත සැනින් මට පුළුවන් මෙන්න මේකේ වටේට, ඒ කියන්නේ දුරකථනයට මැදට සම්බන්ධ වෙන්නේ නැති වෙන්න වටේට පමණක් මේ B7000 ගම් එක පාවිච්චි කරන්න. ඉතින් මේ විදිහට මම B7000 ගම් එක මගේ මේ දුරකථනයේ ඩිස්ප්ලේ එක සම්බන්ධ වීම සඳහා මම යොදා ගන්නවා. ඉතින් මේ විදිහට වටේටම මට මේ B7000 ගම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔව් දැන් ගම් යොදාගෙන අවසానයි. ඉතින් ගම් යොදාගෙන අවසානයේදී මේ වගේ රබර් බෑන්ඩ් කීපයක් පාවිච්චි කරලා දුරකථනයේ ඉතුරු කොටස් කීපයක් සම්පූර්ණයෙන්ම දුරකථනයට සවි කරගෙන අවසානයේදී රබර් බෑන්ඩ් කීපය යොදා ගන්න පුළුවන්. ඉතින් රබර් බෑන්ඩ් කීපය යොදලා
एक दिनाक वगे तीर वाला मे गमटिक हिंदी अलवनाट पास मे दुराकत पावची करना पुल तेरण मत वाला अपे काड़ी यूट्यूब चैनल का सब्सक्राइब करना सब्सक्राइब करना इधरने बेल आइकन ने क्लिक कर ला दुराकत अलुत संबंधी नवतम वीडियो वाला लंगटम करना।